පාර අතුගාන කම්කරුවෙක් දවසක් පොඩි කරලා විසි කරපු කොළයක් දකිනවා. මේක දිගේ ඇරලා බලද්දී මොහු දකින්නේ තමන්ගේ දුව ලීසගේ පන්තියේ පියවරුන්ගේ දිනයට කෙටි කතාවක් පැවැත්වීම සඳහා සියලුම පියවරුන්ට යවපු ආරාධනා ලිපියක්. කම්කරුවෙකු වුණු තාත්තව පන්තියට ගෙන එන්නට ලැජ්ජ වුණු ලීසා මේ ලිපිය විසි කරන්නට ඇති බව මොහුට තේරුම් යනවා. රැස්වීම තව සූදා වෙනවා. ටික ටික පන්තිය දෙමව්පියන්ගෙන් පිරි යනවා. එක පාරම පන්ති කාමරය තුළට ඇතුළුණු තාත්තව දකින ලීසා පුදුමයට පත් වෙනවා. එයා ඇඳගෙන හිටියේ තැඹිලි පාට කම්කරු ඇඳුම. අදින් පස්සේ පන්තියේ ළමයි තමන්ට උසුළු විසුළු කරලා කොන් කරන දායි කියලා ලීසා බය වෙනවා. තාත්තා නිර්භීතව පන්තියේ ඉස්සරහට ගිහින් කතාව කරන්න පටන් ගන්නවා. ඔහු පැහැදිලි කරනවා නගරේ පාරවල්වල පිරිසිදු බව ලස්සන රැකගන්න කම්කරුවන් කරන සේවය ගැන. විවිධ උපකරණ භාවිතා කරලා සෑම උදෑසනකම ලස්සන ආරක්ෂිත වටාපිටාවක් හැම දිනාටම දායාද කරන්න එයාලා දරන වෙහෙස ගැන. ලීසා දකිනම පන්තියේ යාළුවෝ ඉතාමත් ආසාවෙන් මේ කතාව අහන් ඉන්න හැටි. ඇතැම් ළමයි ප්‍රශ්න පවා අසමින් කතාව රසවිඳින හැටි. ලීසාට කලින් දැනුණු ලැජ්ජාව අහිංසක ආඩම්බරයක් බවට පෙරලෙනවා. එයාට තේරෙනවා එයාගේ තාත්තා වැදගත් ගෞරවනීය රස්සාවක් කරන බව. තාත්තා පන්තියෙන් පිටත් වෙන්න යද්දී ලීසා දුවගෙන ගිහින් ඔහුව වැළඳගත්තා. මට සමාවෙන්න තාත්තේ. මම ඔයාට ආදරෙයි.